අයිබෝන් ඔයාල සියලු දෙනාම ඉතාදරෙන් අදත් පිළිගන්නවා සුදර්ශනී සොයන ඇකඩමි කියන YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට ගෙනාවේ නිවැරදිව බ්‍රාකට් සාරි ජැකට් එකක් මැසීම කියන පාඩම් මාලාවේ තුන්වන අධ්‍යයනය සඳහා. ඉතින් මම හිතන ඔයාල සියලු දෙනාම සූදානම් වෙලා ඇති කොහොමද මේ ජැකට් එක කපන්නේ කියලා. ඉතින් මේ ජැකට් එක සඳහා ෆැබ්‍රික් වර්ග දෙකක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ෆේස් ෆැබ්‍රික් එක අනෙක් එක ලයිනින් ෆැබ්‍රික් එක. ඉතින් මේ ලයිනින් ෆැබ්‍රික් එක ඔයාලට ගන්න පුළුවන් පොප්ලේ. ඉතින් මම මේ රටේ ශ්‍රී ලංකාව ගොඩාක් උෂ්ණාධික රටක් ඉක්මනින් දාඩිය දමනවා. ඉතින් මේ දාඩිය උරා ගැනීමේ හැකියාව මේ පොප්ලේන් තුල තියෙනවා. ඉතින් ඒ නිසා මම යෝජනා කරනවා ඔයාලා ලයිනින් සඳහා අනිවාර්යයෙන් පොප්ලේන් භාවිත කරන්න කියලා. ඒ වගේම තව දෙයක් අමතක කරන්නත් එපා. මේ පොප්ලේන් අනිවාර්යයෙන්ම සෝදලා ගන්න ඕන මොකද නැත්තම් මේ රෙද්ද හැකිලීමකට ලක් වෙනවා. ඉතින් එහෙනම් බලමු අපි අද කොහොමද මේ සාරි ජැකට් එක නිවැරදිව කපා ගන්න සහ වසා ගන්න කියලා. හොඳයි. දැන් මම මේ සාරි ජැකට් එක කැපීම සඳහා රෙදි වර්ග දෙකක් අරන් තියෙනවා. මේක තමයි පොප්ලින් එක. මේක තමයි රෝසිල්ක් මැටීරියල් එක. එතකොට මම ඔයාලට මේක පැහැදිලි කරන්නම් මුලින්ම මේ මම සෝදලා අයන් කරලා තමයි මේ පොප්ලින් එක අරගෙන තියෙන්නේ. යාරයයි කාලක් අරගෙන තියෙනවා. මේ තියෙන්නේ පළල පැත්ත. මේ තියෙන්නේ පළල පැත්ත. මේ තියෙන්නේ දිග පැත්ත. එතකොට මේ දිග පැත්තේ අපට දකින්න හම් වෙනවා මෙන්න මේ අයින අපි ඒකට කියනවා බලවාටිය එහෙනම් නැත්නම් අස්වාටිය කියනවා සමහර අය හිරට වාටිය කියනවා අපි මේකට ඉංග්‍රීසි වලින් කියනවා සෙල්වේජ් එක කියලා එතකොට සෙල්වේජ් එකෙන් මේ ෆැබ්‍රික් එක දෙකේම ඒ කියන්නේ කොන් දෙකේම සෙල්වේජ් කොටස් දෙකක් තියෙනවා එතකොට මේක තමයි රෙද්ද පළල පොප්ලින් එක ගොඩක් වෙලාවට 36 පළලෙන් තමයි එන්නේ එතකොට මේ පොප්ලින් එක මම ඔයාලට මේක හැදිලා තියෙන එක පෙන්වන්න ඕනේ මම මේක බැලලා පෙන්වන්න 36 පළල දෙමක් සෝදලා අයන් කළා අරන් තියෙන නිසා මම මේ කොනේ ඉඳන් මේක මැන්නොත් ඔයාලට පේනවා 32ට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ පොප්ලින් එකේ පළල 36යි. මම සෝදුවාට පස්සේ 32කට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අඟල් 4ක වගේ ප්‍රමාණයක් මේ රෙද්ද හැකිලීමකට ලක් වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියුවේ මේ රෙද්ද අනිවාර්යයෙන්ම සෝදලා ගන්න කියලා. ඒ වගේම ඔයාලට මට කියන්න ඕන මේක දිග පැත්තේ අඩුවීමක් වෙන්නේ නැහැ මම යාරයයි කාලක් අරගෙන තියෙනවානේ යාරයයි කාල යාරයක් සඳහා අඟල් 36යි යාරය සඳහා අඟල් 36යි ඊට පස්සේ තව අඟල් 9ක් තමයි කාල සඳහා එන්නේ අපි පැහැදිලිව පේනවා එතකොට ඒ පැත්තේ හැකිලීමක් වෙලා නැහැ මේ පළල පැත්තෙන් තමයි අඩුවීම වෙලා තියෙන්නේ. හොඳයි. එතකොට බලමු අපි මේ બ્લોක් එක දිහා. මේ બ્લોක් එකේ ඔයාලට පේනවා ඇති මම ඇඳලා තියෙනවා රතු පාටින් ලයින් එකක්. මෙන්න මේකට අපි කියනවා ග්‍රේන් ලයින් එක කියලා. මේ හැම කොටසකම මේ ග්‍රේන් ලයින් එක ඇඳලා තියෙනවා මේ අපි රෙද්ද කපන්න ඕන දිශාව. ඒ කියන්නේ සෙල්වේජ් එකට සමාන්තරව තමයි ඒ කියන්නේ බලවාටිය එහෙම නැත්නම් අස්වාටියට සමාන්තරව තමයි මේ ග්‍රේන් ලයින් එක තියන්න ඕන. මොකද නැත්තම් මේවා බයස් අතර කපන්න බැහැ අපිට කෙලින් අතවලට කැපෙන්න ඕනේ. ඒ වගේම අතෙත් මම උස අතට ඇඳලා තියෙනවා පිටුපස පළුවේ උසතර ග්‍රේන් ලයින් එකක් ඇඳලා තියෙනවා මේ රෙද්ද එළන්න ඕන දිශාව තමයි මම ඔයාලට කියන්නේ බ්‍රාකට් එක ග්‍රේන් ලයින් එක මේ වගේ උස අතට ඇඳලා තියෙනවා ඉතින් මෙන්න මේකේ මේ හොඳ පැත්ත මේ අපි මේක මගේ ෆේස් ෆැබ්‍රික් එක කියලා රෝසිල් එකකින් අරන් තියෙනවා එතකොට මම මේක තමයි අපේ සෙල්වේජ් එක එතකොට සෙල්වේජ් එකට සමාන්තරව තමයි මේ ලයින් එකයි මේකයි එක සමාන්තරව යන්න ඕන ෆැබ්‍රික් එක කපන්නේ. එතකොට ඔයාලා මෙහෙම තියන්න බෑ. මේ අතර ඇදට තියන්න බෑ. එතකොට බයස් වෙනවා. ඒ නිසා සෙල්වේජ් එකට සමාන්තරව බලවාටියට සමාන්තරව තමයි මේ
ෆැබ්‍රික් එකේ මේ රෙද්ද කපා ගන්න ඕන. බලමු දැන් අපි මේ රෙද්දේ මේක කපා ගන්න කොහොමද කියලා. මොකද කස්ටමර් ගෙනල්ලා දීපු ප්‍රමාණයෙන් අපි මොන විදියෙන් හරි මේක කපා ගන්න ඕන. මොකද අපිට හැමතැනින්ම දියදිය කපන්න ගියාම අපිට රෙදි මැද වෙන්න පුළුවන්. ඒ නිසා මම ඔයාලට මුලින්ම කියන්නම් අපි මෙන්න මේ පිටපස තමයි මම මුලින්ම කපන්නේ. මෙන්න මේක අපි නැම්මට තියන්න ඕන. මේක නැම්මට इतकोट अभी नमक तीया मेरे मे मे आकार मेन मे पत्ते अभी दिखे हरियट दारेट तीया अभी मेकट දැන් මේ ඔයාලා මෙන්න මේ දේ හොඳින් අවබෝධ කරගන්න මේ බ්ලොක් එකේ මැහුම් වාසිය කිසිම තැනක නැහැ. මැහුම් වාසිය කිසිම තැනක නැහැ. අපි රෙද්ද ඇතුළේ තමයි මැහුම් වාසිය ලකුණු කරගන්නේ. ඉතින් අපි දැන් පිටුපස්ස පළුව මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් පෙන්සිල් එකක් භාවිත කරන්න නැත්නම් පෑනකින් නමුත් ලාපාට රෙද්ද කරන් පෑන පාවිච්චි කරන්න එපා. ඒ වගේ වෙලාවට පෙන්සිල් එකක් පාවිච්චි කරන්න. ওই විදිහට මම අඳිනවා. वेल के पावच मुगद वेल के अंदी हाँ काबल को पिलावाक्यावरास फल इला मट तीन मेक मेहमासी मेनमे करवाटेट मम तीयागा अंगल भाग्यम उरहस अंगल भाग्य कील कटवाटेट अंगल भाग्य मेनमे सैड मेकट अंगल के मेहमासी सह यटट अंगल भाग्य मुलिम करना मेक मैं मे विधि अंगल मेहमासी लकड़ों के मुखदन एट इक मे कल अपहसवा वही बगे तन की मेहमासी लकड़ों के अलगट मेतन अंगल बागिया मेहमासी तीयन तेन तुम्हारे मुझे अवबोधकर आकार सह मेक कपन विद्य संहार आता मेहमासी तीयन कपागा तेरे ने विधि अंगल बागे बागे अभी तीयगा अमतर खालिया हरवण संपूर्ण करपटिया इतकोट मम करपटी कपाती संपूर्ण दिगे नम कपाण
අපිට ලොකු රීති ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා මේ සම්පූර්ණ එකටම පේසින් එක කපන්න කියලා ලොකු ප්‍රමාණයක් යන නිසා මම මේක ඉඩ තියෙන තැනම මෙන්න මේ මම කපන විදිහටම රීත කපන්න මොකද නැත්තම් ඔයාලට කස්ටමර් ගෙනන්න දෙන රීති ප්‍රමාණය මදි වෙන්න පුළුවන් ඒ නිසා දැන් මම මෙතනින් පිටිපස්ස පළුව කැපුවනේ කපල ඉතුරු වෙනවා මෙතන කොටසක් මම මේ මෙතනටම මේක දියා ගන්න මේක තමයි ලේසිම ක්‍රමය. නැත්තම් බ්ලොක් එක තිය තිය කපන්න ගිය කාරී ප්‍රමාණයයි වෙනස් වෙන්න පුළුවන්. මෙතනට මම එළියට මේ මෙතන ඉඳලා එළියට අඟල් භාගයක් තියනවා. මේ දෙක එකට ඇටච් කරගන්න ඕන නිසා ෆේසින් පටිය. ෆේසින් එක අපිට අඟල එකහමාරක වගේ ප්‍රමාණය පල්ලට ෆේසින් එක ගත්තාම ඇති. පේසින් එකේ පළල අඟල් දෙකමාර දෙකක් වගේ ප්‍රමාණයකට ගන්න. ඊට පස්සේ පේසින් මම විදිහට දෙනවා. මම මෙතනින් අඟල් ගන්නවා. මෙතන පොඩි කට්නාක් එකක් දාගන්න. अटैच कर ඊළඟට මට තියෙන්නේ ඉදිරිපස කපල කපා ගන්න කියලා අපි මේ දෙද්දි බලමු එතනින්ම මේ පිටිපස කපපු තැනින්ම මම උඩට එනවා මේ හරියට ඔනෝ ආකාරයට ඔබ තියෙනවා දැන් එතකොට මේකෙත් මට මේ බ්ලොක් එකෙත් මහුවාසිය තියෙන්නේ නැහැ එතකොට මේකෙත් කරවටේ ඩඟල් භාගයයි උරහිස ඩඟල් භාගයයි පිළිදි කටට භාගයයි සයිඩ් සීම් එක ඩඟලයි යටින් ඔයාලට මේ බ්‍රාකට් එක ඇටච් කරන තැන ඩඟල් භාගයයි ඉදිරි මැදට ඩඟල් භාගයයි එතකොට මේ වගේ කොටස් අපිට දෙකක් ඕන නිසා මම මේ දෙක එකට නවල එකපාරින්ම කපා ගන්නවා මේක තමයි පහසුම ක්‍රමය නැත්නම් කොටස් දෙකක් වෙන වෙනම කපන්න ගියාම අපිට ලොකු කාලයක් යනවා ඒ වගේම හරියට නීට් එකට ගන්න බැරි වෙනවා කෑලි දෙක එක සමානව. ඔන්න ඔය විදිහට මම මේකේ ඉඩ මේ හරියෙන් ගන්න පුළුවන් නිසා ඒ හරියට මම ඉඩ ඇරියා. ඊළඟට මම හිතන්නේ ඔහොමනේ मेनमे व्यापारी
දැන් ඩාට් එකේ අපි මුද මුදුන පොයින්ට් එක ලකුණු කර ගන්න ඕනනේ ඒ වගේ ඉතින් අපි මේ විදිහට මෙතනින් පොඩි සිදුරක් තියා ගන්න සිදුරක් තියාගෙන ඉතින් මම මේ විදිහට ලකුණු කරනවා अंगल भाग मेहमे देखा
හොඳයි ඊළඟට දැන් අපිට කපන්න තියෙන ඊළඟට අත් දෙකයි බ්‍රාකට් එකේ කොටසයි විතරයි අපිට දැන් කපන්න ඉතුරු වෙලා තියෙන්නේ. ඊට මෙතන කොටසෙන් අපිට පුළුවන් අත් දෙක කපා ගන්න. එකකට කොටස් දෙකක් ඉන්නවනේ ඒ නිසා අපි හැම විටම මේක දෙකට නවල කපා ගමු. මොකද එතකොට අපිට හරි ලේසි. ඔබ තියෙන බලන්න මේකේ අතේ යටට අඟල් භාගයක මෙහම වාසිය ඕන වටේට අඟල් භාගයක් මෙහම වාසිය ඕන මේ අතේ පළලට අඟල් අඟල මෙහම වාසිය ඕනේ වෙනවා. ඒ නිසා අපි මේ විදිහට පොඩ්ඩක් නෙත නවත්ති බලනවා ඇතිවෙයිද කියලා. बोत्तम
පටිය අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ඉදිරි මැදට අල්ලන්න. එතකොට මේ ඉදිරි පරිවේ ඉහළ කොටස ඒ වගේම පහළ කොටසක් අපිට තියෙනවා. ඒ කියන්නේ අපේ යට බ්‍රාකට් කොටස. එතකොට මේ දෙකේම උසර තමයි අපි ඉදිරි මැද පටි කපා ගන්න ඕන. බලන්න එතකොට මේ ඩාට් එක හැරලා එන දුරට තමයි මැහුම් වාසිය මෙතන මැහුම් වාසිය හැර තියෙන දුරට අපි පටිය කපා ගන්නවා. අපි අඟල් 12කට විතර වගේ වැඩියෙන් පටිය කෑල්ල කපා ගමු. වැඩි කෑල්ල අපිට කපලා අයින් කරන්න පුළුවන්. මම අඟල් 12කට පටිය කපා ගන්නවා. මේ බොත්තම් කාස ඒ බොත්තම් අල්ලන පටිය අපි මෙන්න මේ වගේ එක පැත්තකට අඟල් 3ක ප්‍රමාණයක් අඟල් 3ක දිගට වේග පොඩ්ඩක් මාර්ක කරගමු. අඟල් 3 मेटीरियल हटि महानगत फैब्रिक मे विधि इलाका එතකොට ඔයාලට මම කිව්වා මේ සෙල්වේජ් එකට සමාන්තර අතට උස අතට තමයි මේක කපන්න ඕන කියලා සාරි ජැකට් එක. නමුත් ඔයාලට පේනවා මේ රෝ සිල්ක් එකේ ටිකක් ඉරි හැඩය ඉරි පේනවා වලට මේකේ බලන්න හොඳට. එතකොට ඉරි තියෙනවා. එතකොට මේ ඉර හරස් අතට ආවදී මේ ජැකට් එකට කැතයි. ඒ නිසා මට තියන්න වෙනවා මේක අනිත් පැත්තට. एक ये अपने में नए विधि है टे जगत्ते के इलाना में ना में इलाटा बाटी है ये मतलब बाला बाटी है वाला गाने पाव मुकद एका तेक का महान्य के लोगों गेटलो ऐसे बिना समारा वास्ता वाले दी ऐसा एक और साथ है रहला अभी इलाना දැන් මෙයාට පේනවා මම රෙද්ද එලාගෙන තියෙන විදිහ. එතකොට මේක හැම කොටසක්ම උස අතට තියන්න ඕන ඔය ආකාරයට. මෙහෙම ඇදට ඇදට තියන්න යන්න එපා රෙදිවල. එතකොට ලස්සන ජැකට් එකක් මහගන්න බෑ අපට රැලි ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හැම විටම රෙද්දට සමාන්තරව හැම කොටසක්ම එලන්න. අත ඉල අත දාද්දී අත ඇද කරන්න එපා ඔය විදිහට. අපිට ඉඩ ගන්න ඕන කියලා මෙහෙම අත ඇද කරොත් अत मे मे पेट अट रेद बयास इतकोट ये पेत्र करो अपट हरियट जगट महगान बे इव वेरदी एसा हेम विटम अत के अतट दिए इवगेम मे मे पेट मम उड़ दालती उरहिस मे पेट अणिकोट से उरहिस वाले पेन मे अत्र दालती इतकोट एक प्रश्न अब इट गांडोस अब मारकरावा मे पे उड़ मे पे पल हटे विधि इवगेम वाले पेनम अतत् मम मे अतट एकाता अणिताते मुदुन मे अतट तीर दीन मे इट गांडनीसातम अब मे विधि इला ඊළඟට ඔයාලා මේ වගේ පින්ස් ටිකක් තියාගන්න. මේ වගේ මැග්නට් එකක අලවල තියාගන්න පින්ස් ටික. මොකද ඒක අපට ලේසි බිමට පින්ස් හැදුනත් හරි මැග්නට් එකෙන් අපිට ඒක අලවල ගන්න පුළුවන් නිසා ඊළඟට අපි මෙන්න මේකේ පරිස්සමට මෙන්න මේකේ පින්ස් ටික ගහගන්න ඕන. දෙත්ත මෙහෙම උස්ස උස්ස ගහන්න යන්න එපා. මේ මේසේ දිග තියෙන ඇරලම හිමින් සීරුවේ පහලින් අපි ওই විදියට එද්ද බිම එල්ල තියෙද්දිම ගන්න.
හොඳයි දැන් ඔයාලට පැහැදිලි මෙන්න මේ විදිහට හැම කොටසක්ම රෙදි එකකින් එක කොටසක් කපලා තව කොටසක් ගලන්න යන්න එපා එතකොට ඔයාලා ලොකු අමාරුවක් තමයි වැටෙන්නේ මොකද මේ රෙද්ද කපන්න අපේ සාඩි ජැකට් එක සමහරවිට චූටි සීමාවක් තමයි මේ ඔක්කොම කොටස් ටික එලා ගන්න වෙන්නේ එතකොට හැම තැන්වලින්ම අස්සට අස්සට දාලා අපි මේ පොඩි සීමාව ඇතුළත කොයි විදිහින් හෝ මේ ජැකට් එක කපා ගන්න ඕනේ ඒ නිසා අමතක කරන්න එපා එක කොටසින් එක කොටස කපන්නත් එපා ඔයාලා මේ හැම කොටසක්ම එලා ගන්න ब्राकट के यट कोटस देखाए इधरी पास ये कुड़ा डाट के दिए ने इधरी मैद एक वाले होंगे मदद के अगर मे पत्त नहीं वे इधरी मैद मुकद में समहाराय खार वटाई आम होले का वटाई ये देखा पटला आगे ना समहार अटैचमेंट तीनों वैरदी करने वा मम्मी देखला तीन निशा में किया ඒ නිසා මේ කුඩා ඩාට් එක තියෙන්නේ හරි කර වටේ මැද තමයි ඒක තියෙන්නේ. එතකොට ඒ වගේ ඉදිරිපළු කොටස් දෙකක් කපලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා පිටිපස පළු. පැහැදිලි නේද? එතකොට ඒක කොහොමද ඉන්නේ තමයි කපලා තියෙන්නේ. ඉතින් දැන් මට තවත් දෙයක් ඔයාලට කියන්න අවශ්‍යයි. දැන් ඔයාලා මේක ව්‍යාපාරයක් විදිහට කරන්න කැමති අය ඉන්නවනේ. ඒ කියන්නේ අපි හිතමු අපිට පුළුවන් මේ සයිස් 40. ඒ කියන්නේ බ්ලොක් එකට කීප දෙනෙකුට මහන්න ඕනයි කියලා. එතකොට අපිට පුළුවන් මේ අපි හදාගත්තු මේන් බ්ලොක් එක බොක්ස් බෝඩ් එකකට ඇඳලා ඒකේ ඒක පුළුවන් අපිට දැන් මේ වගේ අපිට රෙඩ් කලර් එකකින් ජැකට් 10ක් විතර මහන්න ඕන නම් ඔයාලට එක මෙතනට එලා ගන්න පුළුවන් මේ වගේ ප්ලයිස් 10ක්. ඒ කියන්නේ මේ කොටස එකක් එළුවා, ඒක උඩින් තවත් කොටසක් එළුවා, ඔහොමම කොටස් කිහිපයක් අපිට එල්ලලා කටර් මැෂින් එකකින් අර බොක්ස් බෝඩ් එකේ ඇඳගත්තු බ්ලොක් එක වටේ මෙහොම වාසිය මාක් කරලා කපා ගන්න පුළුවන්. හොඳයි අපි දැන් බලමු කොහොමද මේක මහන්නේ කියලා. ඉතින් මම මේක ගියද දෙනවා මුලින්ම අපේ කරපටි අපේ ඒ වයිට මම පේසින් නලවගෙන තියෙනවා. මොකද මේ පේසින් නැලවීමෙන් ජැකට් එකේ හොඳ ශක්තිමත්භාවයක් තියෙනවා. අර ඔෆිස් යන කට්ටියට නිතර නිතර සෝදලා අඳින්න වෙනවා. ඒ වගේ වෙලාවෙදී මේ කරපටි ස්ට්‍රිප් කළා අපි මෙහුවාම ඒකේ කල්පවැත්මට මේ ලොකු වාසියක් තියෙනවා. ඒ නිසා ඔයාලත් මේක ස්ට්‍රිප් කරලා ගන්න අනිවාර්ය නැහැ. මේක වඩා හොඳ නිසා මම කියන්නේ. ඒ වගේම මේ වටේ ඔලොක් කරලා තියෙනවා. ඔයාලට ඔලොක් එකක් නැත්නම් සික්සැක් කරගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ඔලොක් සික්සැක් දෙකම නැත්නම් මෙන්න මේක හොයන මෙන්න මේ ආකාරයට කුඩා කොටසක් අටේක එකක ප්‍රමාණයක් වගේ නවලා අයින දිගේ වටේට මේ විදිහට මහලා ගන්නත් පුළුවන් මොන ඔයා කාර්යයට. ඉතින් ඔය ක්‍රම භාවිතා කරලා කරපටි ටික අපි රෙඩි කර ගන්නවා. ඉතින් ඔයාලට මතකයි මේ පිටුපස පළුවේ මම කොටස් දෙකකට තමයි මේක ගත්තේ. එතකොට අපි මේ දෙක එකට ඇටච් කර ගන්න ඕන. අපි පළමුවෙන් මේක ඇටච් කර ගන්න. මේ ආකාරය දෙපැත්තට එතනමම ඊළඟට අපි මේක පිටුපස පළුවට කොහොමද කියලා මහන්නේ කියලා බලමු. ඔන්න ඔය ආකාරයට පිටුපස පළුව නම් මේක තමයි අපේ ජැකට් එකේ හොඳ පැත්ත. හොඳ පැත්තට මේ පේසිම අපි කරපටිය ෆැබ්‍රික් එක තියෙන පැත්ත ඔන්න ඔහම තියෙනවා. ආකාරයට තියලා අපි පින්ස් කීපයක් මේකට ගහ ගන්න. මොකද එතකොට එහාට මෙහාට වෙන්නේ නැති ඒක අපිට රඳව ගන්න පහසුයි. හොඳ පැත්තට පේසිම තියනවා දෙද්දා ලොකු පැත්ත. ඊළඟට අපි මේක මේ පැත්තෙන්
මේ පැත්තට හරවලා මෙන්න මේ ඉර දිගේ මසාගෙන යනවා. ටැක්කල පටන් ගන්න. වගේම ඉදිරි පළුවලත් අපි ෆේසින් එක තියන්න ඕන බලන්න ඒක තියන්නේ කොහොමද කියලා මේක තමයි කර පැත්ත කුඩා ඩාට් එක තියෙන පැත්ත ඒක පැත්තට අපි අපේ ෆේසින් අරගෙන මෙන්න තියන ඒක තියලා අපි කටු කීපයකින් මේක රඳව ගන්න පින්ස් ගහලා මේකටම අපි අනෙක් කරත් සම්බන්ධ කරගමු. ඉතින් අපි මේ ඇඳගත්ත කප් මහගත පේසිම වටේ මෙන්න මේ කර්ව් එක හරියේදී අපි කට් මාක් දා ගන්න ඕන මෙන්න මේ විදිහට වල හොඳින් බලන්න. එක සමාන දුරකින් මාක් දා ගන්න මොකද ඇතින් ඇතින් මෙතන එකක් දාලා මෙහි එකක් දානකොට ඒක ලස්සනට කර මේ හැරෙන්නේ නැහැ ඒ නිසා ওই විදිහට කර්ව් එක හරිය අපි කට් මාක් දා ගන්න එතකොට මෙන්න මේ ආකාරයට ස්ට්‍රේට් ලයින් එකක් විදිහට මේක අර ගන්න පුළුවන් වෙනවා තේරෙනව නේද ඔන්න ওই විදිහට සමාන දොරකින් කට් මාක් දා ගන්න ඕන ඊළඟට අපි මේකේ අවුට්ලයින් එකක් ගහන්න යන්නේ බලන්න ඒක කොහොමද කරන්න කියලා. මෙන්න මේ ෆේසිම හරව ගන්නවා මේ අතට ඇඳුම් පැත්ත මේ කොටස් කැලි ටිකත් එළිය පැත්තට තියෙන ඕන ෆේසිමත් මේ පැත්තට හැරෙන්න ඕන. මේකත් වගේ ප්‍රමාණයකට අටින් එකක වගේ ප්‍රමාණය දුරට මේ අවුට්ලයින් එක මේ විදිහට හොඳින් හරවා ගන්න. හොඳින් හරවා ගන්න මේ වගේ වලට ඇඟිල්ලෙන් හොඳට මේ විදිහට අර ස්ටිච් එක මතු වෙනකම්ම හදා ගන්න. රවුමට මේ විදිහට කරකවන්නේ. අවුට්ලයින් එක ගහගත්තා. ඒ වගේම ඉදිරි පළු දෙකෙත් අපි අවුට්ලයින් එක ගහගමු. මේ කොටස් ටික මේකට තේසිමට සම්බන්ධ වෙලා තියෙනවා. ඊළඟට අපි මේක අතේ නෙවෙයි මහන්නේ මේ කරපටි අපි මැෂින් එකේම මහනවා මම ඔයාලට ඒක කොහොමද මහන්නේ කියලා දෙන්න මුලින් පිටහට අපි පින්ස් ටික ගලව ගන්නවා මේක ඇටෑච් කරලා ගන්නතු ඔය විදිහට ගලවලා අපි මෙන්න මේ ලයිනින් කොටසට මෙන්න මේක පේසිම සම්බන්ධ කරගන්නවා ලයිනින් කොටසට පේසිම ඔන්න ඔය විදිහට හිටින්න අරගෙන අපි ආකාරයට මෙතනින් මසල පටන් ගන්නවා. අපි මෙතනින් මේ වටේට මාගෙන යනවා. ඒ වගේම බලමු මේකත් කොහොමද කියලා පේන්ස් ටික අපි ගලව ගන්නවා. මම හිතන ඔයාලට හොඳින් පැහැදිලි වුණා ඔය විදියට. ඒකට අපිට පේසින් එක මැෂින් එකේම අල්ල ගන්න පුළුවන්. අපි එතකොට ජැකට් එකේ හොඳ පැත්ත මේ විදිහට තියෙනවා.
අනිවාර්යෙන්ම ඔයාලා බලන්න මේ අපි මේ ඕලොක් කරගත්තු පේසින් එකේ පටිය මේ ලයිනින් එක පැත්තෙන් පේන්න ඕනේ. දැන් සමහර අය මේක මේ රෙද්ද මේ උකින් ගත්තු රෝස් රෝසිල්ක් එක හරි පැත්ත හොඳ පැත්ත කනපිට කිර දෙපැත්ත හොයාගන්න බැරි නිසා සමහර අය මෙන්න මේක වහන්න ඕන නිසා මෙහෙම ආරව ගන්නවා මේ විදිහට. ඒක වැරදි. අනිවාර්යෙන්ම පේසින් එළියටයි එන්න ඕනේ අපි ඔය විදිහට මේ අරගෙන හරියටම මේ දාර මතුවන විදිහට අරගෙන අපි පින්ස් කීපයක් නැවත ගහ ගන්නවා. අපි පිටුපස පළුවත් අපි ලයිනින් එකට ඇටච් කර ගන්න ඕන පින්ස් ටික ගලවලා ඒ විදිහටම කරගන්න. මෙන්න මේකෙත් අපි කටු ටිස ගසා ගන්නවා. පැත්තක් නිමැලදි විදියට හදාගෙන ඒ පැත්තෙත් අපි පින්ස් කීපයක් ගහගන්නවා. इनपटी अटैच करना पिंस दिखकिन संबंध करें मसाला
වගේම මේ අනිත් පළුවේ විදිහටම මහා ගන්න. अटैच करता मटती आटिक मसाल अभी मेदड आटिक पप मेद तीन आटिक मे इधे नवागा इतकोट अब आटिक नवे हर गांट नवे लोक विनसाइन बस मे कोटा देख मोला अभी आटिक मारा मेन मे विधि पटांगा डाटिक अवसर में तेन वाला टेकर मैं मे विधि अवसर करें चुट एट महान महिले आना विधि महान अंगल भाग्यकोगे प्रमाण गतिलावर विधि ओम नत्र करोड़ कपाण इपा ये मानी डाटिक तप मे विधि मेरे दिखे नावला विधि पहल आटिक एक दिखे नावल देखे संबंध में हरियट डाट समान इलाटी बल मेक मे इधर मेदड आटिक पप मेद तीन आटिक पहलट हेरेनोने पहलट हेरेनोन पपु एट तीन डाटिक मे अभी सैड सीएम का अगला मेहमान से तीप पेतर मेक हेरेनोने मेन मे अभी सैड सीएम की दापू डाटिक कीलिखट पेतर नेवे पहल पेतट ओ विधिया मेक लसन गोट आकार इधर पलव एवं तीन इवगेम अने कुटसाधी कबदेट की आशाई मे डाटिक नवन वाला मे इधे नवे विधि मेक नवाड़े मेतन पड़ी इडसम की मे डाटिक मे लंगटम गाने उत्साहरण नवे विद्य नवाड़ना मुद्दे गाड़ी अब गांट सैड सीमेंवा इलाक अपड़ती मे जगटे की इधर पस यट ब्राकुटा दिख निवर दिवस साधा बल मेक कुहमद महाण की मेन मे अट ब्राकुट अभी मुलिम महगा मेदी इधर मेद मेदी सैड सीमिक इधर मेद तम अभी अटैच इतकोट मुलिम मम्मी पीन स्टिक गलवगा गलवला मेक मम अनेट अरवण इकने फेस फैब्रिक हेतरी तीयला मम मेक मसगा लाइन इन के हिट मित्र अवट लाइन गागा आकार अनेटस अभी मका गा इतना वाले पेदी मेक पीट पेट मेके इरी अंदम अरे ओम नवता तारी अंद अब इधर अट मत इवागेम अनेटसे तपी मेहू वासी दिखे मसाल गाने
අපි මේ දෙක මේ ඉහළ කොටසට ඇටච් කරන්නයි තියෙන්නේ. ඔයාලට පැහැදිලි මෙතන සයිඩ් සීම් එක අපේ තියෙන්නේ අඟලක මෙහොම වාසි. එතකොට මේ පැත්ත තමයි උඩ කොටසෙත් අඟලේ මෙහොම වාසි තියෙන්නේ. ඉතින් මේ දෙක එකට පිටින විදියට මොකක්ද කියලා අපි මේක ඇටච් කර ගන්නවා. ඒ වගේම අනිත් කොටසත් අපි ඔය විදිහට ඇටච් කර ගන්න ඕන. මේ කොටසට අපි මෙහෙම තියලා වලට මට කියන්න අවශ්‍යයි. දැන් මෙන්න මෙතන බලන්න මේ ඩාට් ටික පහළ මහනකොට නිකන් උඩට එසවිලා වගේ තියෙන්නේ. ඒ විදිහටම මහන්න. මොකද මේක නැමෙන විදිහටම ඔයාලා මහන්න ඕන. මම මේක ඇදලා ඇදලා මේ අයිනටම ගන්න ගියොත් මෙතනින් ලොකු රැල්ලක් ඇති වෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට ඇදට තියෙද්දිම තමයි යට බ්‍රා කට් එක අල්ලන්නේ ඕන. ඉතින් ඔන්න මම දිගහැරන පෙන්නුවා. එතකොට මේ විදිහට තමයි ඉදිරිපස ඔයාලට පේන්නේ. පැහැදිලි. ඊළඟට මට ඔයාලට තියෙන්නේ මේකේ උරහිස් ජොයින් කරන්නේ කොහොමද කියලා බලන්න. බලන්න අපි පිටිපස පළුව ගමු. පිටිපස පළුවේ මේක හොඳින් බලා ගන්න. මේ උරහිස අපි මෝට්ටු කරාම එක එළියට පේන්නේ නැති ආකාරයට තමයි ඔයාලට කියලා දෙන්නේ. මෙහෙම පිටිපස පළුව උඩට ඉදිරිපස පළුව ඔන්න ඔය විදිහට තියලා මම පිටිපස පළුවේ ලයිනින් කොටස ගේනවා ඉදිරියට. ගෙනල්ල මේ ඉදිරිපස ඉදිරිපස උරහිස මේ පිටුපස ලයිනින් කොටසෙන් ඔය ආකාරයට වහනවා. වහපු සැනින්ම මම මේකේ උරහිස ජොයින් කරගන්නවා. ඔයාලට පැහැදිලි මේ බලන්න නිවැරදි විදිහට මෙතන ඇටච් වෙලා තියෙනවා මේ පැත්තෙන්. මෙහුම් වාසිය අපිට පේන්නේ නැහැ. උරහිසේ ජොයින්ට් එක පේන්නේ නැහැ. ඒ ආකාරයටම අපි අනිත් පැත්තත් බලමු කොහොමද කරන්න කියමු. ඔය ආකාරයට කෙලින් තියෙන්න අවශ්‍යයි. මේ පැත්තත් ඔය විදිහට තියෙනවා. දැන් මගේ මේ කපාගත් ස්ලීව් එක දැන් මේ ඉරිය මේ ඇත තියෙනවා. මට මේක යට වාටිය මහ ගන්න අවශ්‍ය නිසා මම මේකේ පින්ස් ටික ගලවනවා. ගලවලා මම මේ කොටස මේ පැත්තට ඇතුල් පැත්තට දාලා ඔය විදිහට අඟල් භාගෙම නම් වාසිය තියලා ඔය විදිහට ඇටච් කරනවා. ඊළඟට මට තියෙන මේ අත දිග හැරලා හොඳ පිට පැත්ත මෙන්න මේ ලයිනින් කොටස මේ ඇටච් කරපු පැත්තට හිටින විදිහට උනොම තියලා අවුට් ලයින් එකක් ගහනවා. එතකොට ඔයාලට මෙන්න මේ ධාරේ දිගේ හොඳට මේ ස්ටිච් එක මතුවෙන විදිහට හරියටම ධාරෙන් නමන්න. නමලා මම පින්ස් කීපයක් ගහ ගන්නවා. මම මේ උඩ තියෙන ක්‍රවුන් එක වටේ තියෙන සුදු පාට අපි ලකුණු කරගත්තු මේ මෙහුම් වාසිය දිගේ වසාගෙන යනවා. ඔයාලට තව දෙයක් කියලා දෙන්න අවශ්‍යයි. දැන් ගොඩාක් සාඩි ජැකට් වල තියෙන ප්‍රශ්නයක් තමයි අත උස්ස ගන්න හරිම අමාරුයි කියලා කියනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නය අගහැර ගන්න තමයි මම මෙන්න මේ වැඩේ කරන්න ඕන. හොඳින් එක බලා ගන්න. මම මෙන්න මේ අතේ එක් පැත්තක කොටසක් මැදින් පොඩ්ඩක් ස්ටිච් එක කපා ගන්නවා. කපලා මේ මුල් කොටස එළියට මතු කරගෙන මම හිමීට මේක ඔන්න ඔය ආකාරයට නූල ලං කිරීමක් කරන්නේ. අතරැලි කිරීමක් නෙවෙයි නූල මේ ලං කිරීමක්. ඔයාලට හොඳට පැහැදිලි වෙන්න ඕන මෙන්න මේ විදිහට. ඔන්න ඔය විදිහට අපි නූල ලං කරගන්නවා. අතර රැලි කරන්නේ නැහැ. මොකද මේක බෝඩිචාතක් නෙවෙයිනේ. එතකොට ඔන්න ඔය විදිහ නූල ලං කරගත්තම ඔයාලගේ අත ඔන්න ඔය ආකාරයට දිස් වෙනවා. හොඳින් බලන්න. බලන්න එතකොට හරි ලස්සන හැඩයක් තියෙනවා මේ අතේ. අපේ මසල් එක මේ හරිය තියෙන එකට පොඩි ලූසක් දෙන්න ඕන නිසා තමයි උස්සද්දී කරද්දී අපිට වැඩ කරනකොට අපහසුයි. ඒකයි අපි මෙන්න මේ හැඩය ඔය විදිහට දෙන්නේ.
ඔයාලට මම පෙන්නන්න මේ කොටසේ මම මේ කොටසේ මෙහෙම කරලා මේ විදිහට නිකන් ඔය ක්‍රමය කරන්නේ නැතුව බැලුවොත් බලන්න මෙතන ෆ්ලැට් වෙලා වගේ තියෙන්නේ. එතකොට තමයි අපට අත ඉරවිච්ච ගතිය තියෙන්නේ අත උස්සන්න අපහසු ප්‍රශ්න එන්නේ. නමුත් මේ ක්‍රමයේදී ලස්සනට හැඩයකට අත පිහිටලා තියෙනවා. ඉතින් ඒ වගේම ඊළඟට මම උරහිස මුදුන ගන්නවා. මේ අතේ ඔයාලට මතකයි මම බ්ලොක් එක හදද්දී උරහිස මුදුනින් සුදු පාටින් ලකුණක් දැම්මා. ඒ වගේම ඉදිරිපස පැත්තට සුදු පාටින් ලයින්ස් දෙකක් දැම්මා. ඉතින් එතකොට මගේ මේ ඉදිරිපසට එන්න ඕන මේ ලයින්ස් දෙක දාපු පැත්ත මේ සයිඩ් එකට. එතකොට උරහිස මුදුනට මේ තනීර තියෙන එක මුදුනට තියලා මම මේක මේ ආම් හෝල් එක වටේ ඔන්න ඔය ආකාරයට තියලා බලනවා හරියටම සෙට් වෙනවද කියලා. සමහර අයගේ හත මහද්දි ඔන්න ඔය ගානින් නතර වෙනවා මේ චුට්ටට මදි වෙනවා. ඒ වගේ වෙලාවට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන කර්ව් එක මේක ඕන තරමක් අපට අදින්න පුළුවන්. අන්න ඒ වගේ ඇදලා මෙතනට ලං කරලා ගන්න හරියට මත ගාන්ට ස්ලීව් එකට ඇටෑච් වෙනවා. මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් අපි බලමු මාන හැටි. බලන්න අපි මේක උරහිස මහලි වුණාම කොහොමද කියලා. මෙතන කිසිදු රැල්ලක් තියෙන විදියක් නැහැ. ඔන්න ඔය විදිහට අත ලස්සනට තියෙන්න ඕන. පොඩි මෙතන පොඩි පිම්බිච්ච ගතියකට අත ලස්සනට තියෙන්න ඕන. ඒ වගේම අපි අනිත් අතත් මසා ගමු. හොඳයි මේ ඒ ආකාරයට ඔන්න ඔය වගේ අත් දෙකම අපි අල්ල ගන්නවා. ඊළඟට මට ඉතුරු වෙලා තියෙන්නේ ඉදිරිපස බොත්තම් පාටි අල්ල ගන්න සහ සයිඩ් සීම් ගන්න. ඉතින් බලන්න මේක මම ඇඳගම මේ වම් පැත්තට මම ඔයාලට මතකයි අඟල් තුනක පටියක් කපා ගන්න කිව්වා. අන්න ඒ අඟල් තුනේ පටිය මෙන්න මෙහෙම යට පැත්තට තියෙනවා. ජැකට් එකේ උඩින් නෙවෙයි යටින් තියෙනවා මේ අඟල් භාගික මෙහෙම වාසිය උඩට ඇරලා. අපේ අඟල් භාගයේ මෙහොම වාසිය දිගේ ඔහොම මහනවා. මෙතනින් අපි බ්‍රාකට් එක ඇටච් කරපු එක උඩට හිටින්නත් ඩාට් එක පහළ පැත්තට හිටින්නත් තියලා තමයි මේක මහගන්නේ. ඒකත් අපි ඩාට් එක මේ නැමෙන විදිහටම තියන්න මෙයා ඇදලා මේ මේ ධාරටම අයිනටම ලං කරන්න උත්සාහ කරන්න එපා. ඒක නැවෙන ආකාරයටම ඕම තියන්න. අඟල් භාගයක මෙහොම් වාසිය ඉතුරු කරලා වැඩි කොටස කපලා දාන්න. ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේකේ ලූප්ස් ටික මහගන්න. හාක ඇතුල් කරන්න පුළුවන් විදිහ ලූප්ස් මහක් කරන්න. එතකොට මෙන්න මේක මේ ආකාරයට නැවුවා. මෙතනින් අඟල් භාගය නවලලා මම මෙන්න මේ විදිහට මෙතනින් නවනවා. මෙන්න මේ මම මහපු ස්ටිච් එක කෙලින් තමයි ඒක තියන්නේ. තියලා මම ඔයාලා පුරුදු වෙන අය නිසා මම කියන්නේ මෙතනින් මුලින්ම පින් එකක් ගහලා පොඩ්ඩක් ටැග් කර තියාගන්න. නැත්නම් එක පාටම කරන්න බැහැ. ඊළඟට නැවතත් අපි මැද හරියන තොල් දිගේ නවනවා. මේ මැහැම් පාර දිගේ එතන එක නවලා විදියට තියලා පින් එකක් ගහගන්න. ඊළඟට මම මේකේ බලා ගන්න කොහොමද මේ ලූප්ස් වහන්නේ කියලා යට ඉඳලා පටන් ගමු. එක්කල පටන්ගෙන මේ විදිහට ආකාරයට මහ ගන්න අවශ්‍යයි. එතකොට බලන්න මෙන්න මේ බ්‍රා කට් එක වෙන් වෙන තැන් දෙක එකිනෙක ජොයින්ට් වෙලා තියෙන තැනට අනිවාර්යයෙන්ම ඩාට් එක මේ හක් එක ඇතුල් කරන්න පුළුවන් විදිහට හක් එකක් දාන්න. ඒ වගේම මේ පළවෙනි පපුව මැද තියෙන ඩාට් එක ළඟට මේ හක් එකක් අවශ්‍යයි. මෙතන දුර වැඩියෙන් තියෙනවනම් අනිවාර්යෙන් මැද ටිකක් අවශ්‍යයි. ওই විදිහට ඒ ටික අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන ලූප්ස් ටික. අපි බලමු ඊළඟට අනෙක් පැත්තට කොහොමද අල්ලගන්නේ කියලා. ඊට පස්සේ අර අපි අඟල් එකමාරට කපාගත්තු පටිය මෙන්න මේ පැත්තේ අපි අනිත් එකේ තිබුණේ යට පැත්තේ ඉන්නේ මේක තියෙනවා උඩින් පැත්තට.
විදිහට තියලා ඩාට් එක පහලට මේ මේ කොටස උඩට තියලා ඔන්න ආසාරයට ඊළඟට අපි මේක එහෙම නමලා මේ විදිහට මේකත් ඉදිරියට पटी देख अभी सामान दिखकिन देखिए හරියට මෙහුවනම් අපේ බ්ලොග් එක හරියටම හරිනා නිවැරදිව මේ දෙක එකට සමාන වෙන්න අවශ්‍යයි. ඊළඟට මට තියෙන්නේ සයිඩ් සීම් ඇටච් කරන්න. ඉදිරිපස්සේ ඩාට් එක පහලට නවන්න මේ බ්‍රා කට් එකයි ඉදිරි කොටස උඩ කොටස ඇටච් වෙච්ච මේ මූට්ටු අපි උඩට හරවනවා. හරවලා ඔන්න ඔය ආකාරයට මේ ලයින් එක දිගේ අඟලෙ වෙනවා කියලා අපි අපිට මැහෙන්න ඕන ඒ වගේම ඔයාලට කියන්න ඕන මෙතන අපි අර සුදු පාටට ඇඳපු ලයින් දෙක මේකේ උලකට තියෙනවා මෙහෙට මේක මෙහිම තියෙනවා ඒ තැනදී අපි මෙහිම උල් කරලා මහන්න යන්න එපා මෙහිම උල මහන්න යන්න එපා මෙතනදී කෙලින් මහගෙන යන්න මොකද මේ 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 මදි වෙන කොටස අපිට මෙතන ඇදෙන ගතියක් තියෙනවා කර්ව් එක නිසා අතේ පිටිපස්සේ හැම පැත්තෙම ඇදෙනවා එතකොට අපිට මේ ලූස් එක පියව ගන්න පුළුවන් වෙනවා ඒ වගේම මේ නූල් කොටස් කපන්න ඊට පස්සේ මේ සයිඩ් සීම් අනිවාර්යයෙන්ම ඔලොක් කරන්න බැරි නම් ඔයාලා සික්සැක් කරන්න මොකද මේ මේ කෙඳි යන වගේ මේ සාරි බ්ලවුස් වල එතකොට මේක කෙඳි ගිහිල්ලා ගිහිල්ලා මේ මෙහාටම ගැලවිලා යන්න පුළුවන් ඒ නිසා අනිවාර්යයෙන් මෙතන ක්ලෝස් කරගන්න වෙනවා ඒ වගේම අපි අනිත් පැත්තත් අතමසමු ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේ මාක් කරගත්තු ස්ථානවලට හාක් එකක් අමුණන්න මෙන්න මේක අපි මේ ධාරයේ ඉඳලා අටෙන් එකක් ප්‍රමාණය ඇතුළට හිටින විදියට මෙහෙම එලියට වෙන්න අල්ලන්න එපා එතකොට මෙහෙන් පේන්න ගන්නවා කැතයි ඒ නිසා අටෙන් එකක් පමණ ඇතුළට කරලා මෙන්න මේ ආකාරයට හාක් ටික අමුණගෙන අපේ ජැකට් එක අපි මහලා ඉවර කරගමු ඉතින් ඔයාලට හොඳින්ම දැන් මේක තේරෙනවා කොහොමද මහන්නේ කියලා පොඩ පොඩ මහලා පුරුදු වෙන්න සියලු දෙනාටම මම හිතනවා හොඳින් වැටහෙන්න ඇති ඔය බ්‍රාකට් සාරි ජැකට් එක මසා ගන්න කෙසේද කියලා. ඉතින් මේ වීඩියෝස් තුන හරහාම මම ඔයාලට මේ ගන්න කෙසේද මසා ගන්න ආකාරයෙන් නිවැරදිව හොඳ දැනුමක් දුන්නා. ඉතින් ඔයාලා මේ දැනුම ප්‍රයෝජනෙට ගන්න. ඉතින් මම ආසයි ඔයාලා මේ වීඩියෝස් බලලා ලස්සන ජැකට් එකක් මසා ගනීවි කියලා. ඉතින් ඒ වගේ ව්‍යාපාරයක් කරන අයට පුළුවන් මේ මූලික අදිතාල මායලෙන් මම දාන්න දුන්නා මෙතනින් පුළුවන් ඉදිරියට විචාර දැනුම ලබා ගන්න මම ඔයාලට ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා අනේ සියලු දිනාම මගේ මේ සුපර්ෂණි සෞඛ්‍ය ඇකඩමික යූටියුබ් එකත් එක්ක නැදී සිටින්නේ දැනටමත් මාව සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැත්නම් මම ඉත ආදරෙන් ඉල්ලනවා ඔයාලට මාව සබ්ස්ක්‍රයිබ් කරන්න ඔයාලට මම දෙන මේ වීඩියෝස් මේ මොහොතේ දැක ගන්න පුළුවන් වෙනවා ඉතින් ඊළඟ වීඩියෝ එකකින් ඔයාලා හමු වෙනකන් අදට මම නවතිනවා මාසියර දිනාටම සුබ දවසක්